පසුගියද කොරෝනා ව්‍යාප්ති පාලනයට දායක වන හමුදාවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැහුණා. මෙහිදී නාවික හමුදාවේ වැලිසර කඳවුරේ කොරෝනා පොකුර සම්බන්ධයෙන් විශේෂයෙන්ම සාකච්ඡාවට ගැළුණු අතර එහිදී අනාවරණය වූයේ කඳවුරේ සිටින 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇති බවත් ඉන් 159 දෙනෙකු පමණ ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණු බවත්ය. මේ අතර කඳවුරෙන් හමු වූ ආසාදිතයන්ගෙන් 80%ක්ම කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැති බවද අනාවරණය විය. සෞඛ්‍ය බලධාරීන් ඊට හේතුව ලෙස ප්‍රකාශ කර තිබුණේ රෝගයට හොඳින් ඔරොත්තු දීම සඳහා ඔවුන් තුළ වර්ධනය වී තිබුණු විශේෂ ප්‍රතිශක්තිකරණ හැකියාව හේතු වූ බවය. මේ අතර වැලිසර කඳුරේ සෙබළුන් සියලු දිනාම් පාහේ නිරෝධානය වෙමින් සිටින කාල සීමාව තුළ නොකඩවා කැඳ ඇතුළු හෙළ ඖෂධීය පාන වර්ග පානය කර තිබූ බවත් ඖෂධීය ශාකසාරමය දුම් ඇල්ලූ බවත් හෙළි විය. මම මේක දැනගෙන හිටියා. මේක මහජනතාව අතරට ගෙන යා යුතු පණිවිඩයක්. ඒ වගේම කොරෝනා ව්‍යාප්ති පාලනයට අපි නිල වශයෙන් දේශීය විදුන්ගේ සහාය නොගැනීමත් ලොකු අඩුවක් කියලා හිතනවා. ඒ අයගේ දායකත්වයක් ගත්තා නම් මීට වඩා ඉහළ ප්‍රතිඵලයක් පෙන්වන්න තිබුණා. ඒ වගේම අපේ හෙළ ඖෂධ ගැන අපේ අවධානය මීට වඩා යොමු විය යුතු බවත් අපි හැමෝම තේරුම් ගන්න ඕන. ඒ වගේම අපි අපේ හෙළ වේදකම දියුණු කරන්න කටයුතු කරන්න ඕන. ජනාධිපතිවරයා පවසද්දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නී ආරච්චි මහත්මියද එය අනුමත කළාය. මෙවැනි වටිනා වීඩියෝ නරඹන්න අපගේ YouTube channel එක දැන්ම subscribe කරලා අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න ඉදිරියෙන් ඇති bell එකත් ඔබන්න.